ఐవోనెలోని హెమటోమ ఒలహమి కినిక్మ హొందిం ఎత్తి కేలమ హితన అద్ద కథా కరము గొడాక్ వెడగత్తన వీడియో పార్ట్ ఎకక్ హెతియట పార్ట్ ఫోర్ హెతియట ఇతిన్ మేక అద ఫైవర్ సీరియస్ ఎక హతరవని పార్ట్ ఎక ఇతిన్ అద తమై గొడాక్మ අපි මම ගිය දවස් ටික වීඩියෝ වලට හැමදේම කතා කර account එකක් හදාගන්නේ කොහොමද skill එකක් හදාගන්නේ කොහොමද නමක් දාන්නේ කොහොමද ඒ වගේම account එක හැදෙන්න ඕනේ කොහොමද ඒ දේවල් මේ හැම දෙයක්ම දැන් කතා කරලා තින්නේ දැන් හරියට වගේ නිකන් අපේ කඩේ ඔක්කොම සම්පූර්ණ කරලා කඩේට ගිහිලා බඩුවක් දානවා වගේ තමයි හොඳටම තෝරලා බේරලා පොලිස් කරලා ලස්සනට දානවා වගේ තමයි දැන් ඇවිල්ලා gig එකක් हदने के अपे वेड़े आदे इति मम हितना मे वीडियो के समहरक प्लाड पोड़ा दिगे वेड़ी वेंद पुलुआन इति मम एक्स्प्लेन करने विदिय मगे दनु में मम दन्न विदिय अट इति ए निसा इवरने कम मे वीडियो के बालान समहरक प्लावड एक वच्चन या करे वेड़ गाते भी मेगे स्क्रिप्ट या कर लिया ने तो खटिंग है ना मगे एन वच्चन दिखता मैं मम किया ने इति ए निसा वीडियो के इवरण कम में बल इवागे मगे यूट्यूब चैनल के सब्सक्राइब करान इवागे मैं वीडियो का लाइक पर ओयागे आलू अंत मे वीडियो का शेयर करान एक निकारी वेडगात्वे मम हित नो इवागे मगे आलू अंत अनिवार वेडगात्वे इवागे मगे फेसबुक पेज कत्तीनो वाट दिशा ऑनलाइन क्लास वाट फॉलो कराने पुलवा इवागे मैं ग्राफिक डिजाइनिंग क्लास करान हितागन इन्नो धन क्लास यानो इक इवरे वाट इक जॉइन में पुलवा स्किल कमेंट कर एक उत्तर वाले फाइबर करगने वाले मैं फाइबर अकाउंट चेक करवश्यता व्यक्ति मट कथा करें मैं बल्ला दिने हेबे मम इक गाय कर मगे टाइम मेके गुडाक इवागे मैं समावेनो मे वीडियो का दवा हाई पास दिन मोबाइल रिव्यू करो एक मगे एक आशा वक ඉතින් ඒ ආසේ ෆයිබර් ඊට පස්සේ මං කැම්පස් එක ඉගෙන ගන්නවා එතකොට ඒවයි මේවයි පොඩ්ඩක් ඉස්සර වගේ වෙලාව මදි ඉතින් ඒ ගැන කතා කරන්න ඕන සමා වෙන්න ඕනේ අපි ගැලින්ම වැඩේට බහිමු එතකොට දැන් එදා මම account එකක් හදලා පස්සේ ෆෝන් නම්බර් එක verify කරන දක්වාම මම ගිනිච්චා. එතකොට ඔයා ඒ සම්පූර්ණ ඒ step by step ටික ගියපුවාම මෙන්න මේ වගේ interface එකක් තමයි ඔයාට බලා ගන්න පුළුවන් වෙන්නේ. එතකොට මෙතනදී තමයි ඔයාට නිකන් කඩේ ගිහිල්ලා බඩුවක් දානවා වගේ නිකන් කඩේ ලස්සනද එල්ලනවා වගේ ඊට පස්සේ ඒක ලස්සන පොලිස් කරලා ඒක මේ නිකන් ඒක බාණ්ඩයක් විදිහට තමයි මේ gig එක ගෙවිලා. ඒ කියන්නේ ඔයාගේ shop එක හදලා පස්සේ ඒකට gig එකක් දානවා. එතකොට මෙතනදී ගොඩක් important දේවල් තියෙනවා. එතකොට මේකෙදී මම logo design එකක් දාන්න විදිහට තමයි මම මෙතනදී දාන්නේ. සමහරක් වෙලාවට ඔයාලගේ position එක ඔයාලගේ category එක හැටියට වෙනස් වෙන්න පුළුවන්. ඒ කියන්නේ ඔයා සමහරක් වෙලාවට digital marketing කරනවා නම් video editing කරනවා නම් එතකොට මේක වෙනස් වෙන්න පුළුවන්. ඒ හැමෝටම ගැළපෙන විදිහට මම මේ video එක හදන්නම් gig එකක් හදන්නම් ඒ වගේම कमेंट कर लिबागे अकाउंट पेन्नपे देवाल कौरा रिपोर्ट कर आदर मम आदर इवागे मंगन हितरागन अतना सत्र कमाक मे मगे अरे देवनी फीस तीन इक पोट कमार विडर का मगे मेनली लैपटापे तम मम्मीडरा ई थिंक मगे मेन अकाउंट डॉलर तुनसी अणु दिन अवेलेबल रिपोर्ट कर अभी के लिए मैं बैठे दबा है मुझे मम्मे हदान ने लोगो डिजाइन वाला टा गिग गे अतो कोटे वाला क्या ना अनिवार्य वाला गिग गे का खादान ने काली है वाला अनिवार्य रिसर्च करन उदाहरण एक भी दिया टा जब मम्मे लोगो डिजाइन वाला टा मम्मे गिग गे का खादान ने यानने එතකොට ඔයාගේ කැටගරි එක සමහරක් වෙලාවට වෙනස් වෙන්න පුළුවන්. වීඩියෝ ඇනිමේෂන් වෙන්න පුළුවන්, වීඩියෝ එඩිටින් වෙන්න පුළුවන්. එතකොට ග්‍රැෆික් ඩිසයින් පැත්තෙන් ගත්තාම ලෝගෝ නෙමෙයි, එතකොට ෆ්ලයර් ඩිසයින් එකක් වෙන්න පුළුවන්. එහෙම නැත්නම් වෙක්ටර් ආර්ට් එකක් වෙන්න පුළුවන්. ඕනම කැටගරි එකක් වෙන්න පුළුවන්. එතකොට ඔයාට අවශ්‍ය දේ ඔයා මෙතන සර්ච් කරලා ඒක ගන්න. එතකොට ඔයාට පුළුවන් වෙයි ඒ දේ මේ විදිහටම ගන්න. එතකොට දැන් මම ලෝගෝ ඩිසයින් වලට ගියපුවාම මෙතනදී කැටගරිස් ඒ කියන්නේ ලෝගෝ වලටත්
එක නම්මුල මිනිවලස් තියන 3D මස්කෝ සිගනිචර් විදිර එක දේවල් තියන එක ස්ටයිල්ලොලින් එකන්න ලෝගෝ ගත්තාම එකගේ ස්ටයිල්ලොලින් තියනම් ඇතකොට ලෝගෝ ස්ටයිල් එක මොන වගේද ඔයා දාන එක මොන වගේ එකක්ද එතකොට මෙතන වට නිකන් අයිඩිය එකක් ගන්න පුළුවන් මිනිවලිස් ද නැත්නම් වින්ටේජ් ද නැත්නම් වෝටර් කලර් ද නැත්නම් සිග්නිචර් එකක්ද නැත්නම් හෑන්ඩ් ඩ්‍රෝන් එකක්ද එතකොට ඔයාට ඒකෙන් අයිඩිය එකක් ගන්න පුළුවන් එතකොට ඔයාට දැන් උදාහරණයක් විදියට මට මිනිමලිස් වලට තමයි මම කියන්නේ මගේ ලෝගෝ එකක් මිනිමලිස් ලෝගෝ එකක් ඒ කියන්නේ මෙයාලගේ සාම්පල් වගේ තමයි මම ලෝගෝ ඩිසයින් එකක ගිග් එකක් කඩේකට බාණ්ඩයක් දාන්න හදන්නේ එතකොට මිනිමලිස්ට් එක ඔයා සිලෙක්ට් කරලා පස්සේ ඔයාට පේනවා ඉතින් 75000ක් විතර මෙතනද ගිග්ස් තියෙනවා එතකොට ඔයාට ඒකෙන් හිතා ගන්න පුළුවන් කොච්චර මෙතනනේ කොම්පිටිෂන් එකක් තියෙනවද කියලා එහෙමයි කියලා අපි නොදා දාලා හරියන්නේ නැහනේ ඉතින් කත්ති බත් කරනවා කියලා අපි නොකා ඉඳලා හරියන්නේ නැහනේ ඉතින් ඒ හින්දා අලුතින් හදපු අයත් ඕඩර් තියන අය ඉන්නවා ඉතින් ඒක හින්දා ඔයාගේ ගමන ඔයා යා යුතුයි ඒක කවුරුත් බාධා කරාද මේ කෙනෙක් කිය ආපු ඕවා කරලා දැන් හරියන්නේ නැහැ මේවා ඒවා අදාළ කරගන්න එපා ඔයාගේ ගමන ඔයා යන්න ඕනේ වෙන කවුරු ඔයාට අකුළු දැම්මත් ඔයාගේ ගමන ඔයා යා යුතුමයි තනියම ඒක මතක තියාගන්න එතකොට ඕන නැති දේවල් කියන ඕන සමා වෙන්න. එතකොට මෙතනදී අපි මිනිමලිස් ලෝගෝ වලට ගීපුවාම දැන් ඔයාලට පේනවා මෙතන টপ රේටර් සෙලර්ස්ලා වගේ ලෙවල් 2 සෙලර්ස්ලා ඊටවස්සේ ෆ්‍රෝ අයත් ඉන්නවා ඒ වගේම ලෙවල් 1 ඒ වගේම කිසිම ලෙවල් එකක් නැති අයත් ඉන්නවා. එතකොට මෙතනදී ගත්තාම අපි වර්ග 3 3කින් ඒ කියන්නේ න්‍යූ සෙලර්ස් ඒ වගේම ලෙවල් 1 ඒ වගේම ලෙවල් 2 ඒ වගේම টপ රේටඩ් එතකොට අපි කැටගරි 4ක් එක්ක අපි තරඟ කරන්න ඕනේ ඕඩර් එකක් ගන්න නම් එතකොට වඩ එකෙන් හිතා ගන්න පුළුවන් කොහොම කොම්පිටිෂන් එකක් ඇතිද කියලා එතකොට අනිවාර්යෙන් අපිට මෙයාලා වගේ නම් ඔයාලා ස්කිල් එකක් නැතුව ඉතින් මෙයාලා අවුරුදු ගානක මේ වගේම 50%ක්වත් මෙයාලගේ ස්කිල් එක ඔයාලා ගාව තියෙන්න ඕනේ. එතකොට තමයි ඔයාගේ සාර්ථකත්වය ඔයාට ගිග් එකක් හැදුවට ඔයාට සාර්ථකත්වය ඔයාට ප්‍රතිඵලයක් එන්නේ. නැත්තම් ඔයා පොඩ්ඩක් ඉගෙනගෙන ගිග් එකක් හැදුවට කවුරුත් ඕඩර් එකක් දාන්න. ඒ වගේම ඔයාගේ එක්ස්පීරියන්ස් එක, ඔයාගේ ප්‍රොෆෙෂනල් එක, ඔයාගේ ක්වලිටි එක අනිවාර්යෙන් එතනදී බලපානවා. කඩයක් දාපු පල්ලියට මිනිස්සු ඉන්නේ නැහනේ. අපි ඒකට හොඳ බ්‍රෑන්ඩඩ් අයිටම් දාන්න ඕනේ. හොඳ ලස්සනට අපි සරසන්න ඕනේ. එතකොට තමයි මිනිස්සු අපේ කඩේට එවිලා බඩුවක් ගන්න. ඇතිතරම් කඩවල් තියෙනවනේ. ඇතිතරම් කඩවල් තියෙනවා. එතකොට අපි ගාවට එන්නේ නම් අනිවාර්යෙන් අපි ගාවට යමක් හරි විශේෂයක් අනිවාර්යෙන් තිබිය යුතුමයි. එතකොට දැන් මෙතනදී මම ගිග් පහක් කර ඕපන් කරන්නම් උදාහරණයක් විදියට මෙයාට ෆයිවර් චොයිස් එකෙක් එතකොට ඕඩර් දැනටම දෙකක් තියෙනවා එතකොට ඊළඟට එක්කෙනා ඊළඟ එක්කෙනා ඕඩර් 16ක් තියෙන টপ රේටඩ් කෙනෙක් එතකොට ඊළඟ එක්කෙනා බලමු අපි ඕඩර් 6ක් තියෙනවා එතකොට මේ පළවෙනි පේජ් එකේ ඉන්න හැමෝම අනිවාර්යෙන් ඕඩර් තියෙනවා තියෙන අය තමයි මෙතනදී 13ක් තියෙනවා මෙයාගේ එතකොට මේ විල්ල ලංකාවේ එක්කෙනෙක්ද පාකිස්තාන එක්කෙනෙක්. ඉතින් අපි පාකිස්තාන අයට නොදෙනි මොකද ඒකට කියන්නේ සිංහල නොදෙවිනි වෙන්න අපි ලංකාව හොඳ ස්ථාවරයකට ගෙනියන්න ඕනේ ඉස්සෙල්ලම ස්කිල් එකක් හදලා බහින්න මේකට. නැත්තම් බහින්න එපා. ඒතකොට ලංකාවත් එක්ක අපිට චාටර් වෙනවා. ඉතින් ඒ හින්දා එතකොට දැන් ඔයාලා උදාහරණයක් විදියට මේ විදියට ටැප් පහකට ඒ කියන්නේ ඔයාලා අඳුම ගානෙන් 10ක්වත් ඔයාලා රිසර්ච් කරන්න පළවෙනියට සර්ච් කරන අයගේ මේ පේජ් එක හොඳටම ඕඩර් තියෙන අයගේ මේ විදිහට ගිග්ස් ඕපන් කරගන්න ඔයාලගේ ටැබ් වලට. එතකොට උදාහරණයක් විදිහට දැන් අපි මුලින්ම අපි කරන්න ඕනේ ටයිටල් එක දාන එකනේ. ඒ කියන්නේ මගේ ගිග් එක ටයිටල් එක දාන්න. ඒ කියන්නේ අපි මුලින්ම ඒ කියන්නේ මම ඔයාලට කතා කරන්න මොන නමින්ද? ඔයාලට කතා කරන්න ඕනේ මම මුකෙන්ද? කොහොමද? ඒක තමයි ඉස්සෙල්ලම ටයිටල් එක. ඒ කියන්නේ ලෝගෝ එකට ඒක අදාළව නම මොකද්ද? ඒක තමයි ටයිටල් එක. එතකොට ඔයාලා බලන්න I will do modern minimalist luxury business logo design. එතකොට මෙතනදී යුනික් වෙලා තියෙනවා මෙයාගේ modern එකයි minimalist එකයි luxury එකයි. එතකොට මෙතනදී highlight විදියට ඒ කියන්නේ යුනික් ටයිටල් එකක් විදියට මෙතනදී මෙයාගේ මේවා එකක් වෙලා තියෙනවා. ඊට පස්සේ ඊළඟ එක්කෙනාගේ වෙලා තියෙන්නේ modern minimalist creative business luxury. එතකොට බලන්න මෙන්න මෙතනදී තමයි මෙයාගේ යුනික්ම
මේවා එක ඒ කියන්නේ යුනික්ම නම ඒ කියන්නේ අපි ටයිටල් එක අපි නම විදියට කියමුකෝ යුනික්ම දේ තමයි මෙන්න මෙතන ඊට පස්සේ ඊළඟක ගත්තොත් එම මෙයාගේ විල්ලා for your company මෙයා විල්ලා කම්පැනි වලට තමයි ටාගට් කරගෙන මේවා කරන්න ඊට පස්සේ ඊළඟ එක්කෙනා කෙලින්ම යාගේ මේවා එක කෙලින්ම ෂෝට් විදියට තමයි මෙයා දාලා තින්නේ කෙලින්ම මිනිමලිස්ට් ලෝගෝ කියලා මොඩර්න් මිනිමලිස්ට් ලෝගෝ ඊට පස්සේ ඒ විදියට එතකොට සමහරක් වෙලාවට ඔයාලගේ ඒ වගේම සමහරක් වෙලාවට ඔයාලගේ පොසිෂන් එක ගන්න වීඩියෝ ඇනිමේෂන් වෙන්න පුළුවන් එක එක දේවල් වෙන්න පුළුවන් එතකොට මම ඒකටත් මම නිකන් උදාහරණයක් විදියට ඔයාලට තවත් පැහැදිලි වෙන්න කියලා මම ෆ්ලයර් කියලා සර්ච් කරපුවාම එතකොට බලන්න ෆ්ලයර් කියලා සර්ච් කරපුවාම මෙයා දාලා තියෙන ටයිටල් එක ඕෂම් ෆ්ලයර් බිස්නස් කාඩ් ඒ කියන්නේ මෙතනදී අලුත්ම වචනයක් ඒ කියන්නේ ඕෂම් ෆ්ලයර් එතකොට මෙයා දාලා තියෙන ෆ්ලයර් ෆෝර් ෆ්‍රින්ට් ඒ කියන්නේ ෆ්‍රින්ට් එක යුනික් වචනයක් ඊට පස්සේ මෙයා දාලා තියෙන ප්‍රොෆෙෂනල් ෆ්ලයර් ෆෝර් එනි ටයිප් ඔෆ් බිස්නස් ඊට පස්සේ මෙන්න මෙතනදී මෙයාගේ ඒ කියන්නේ යුනික්ම වචනේ විලා agent flyer or brochure එතකොට මෙතනදී effective professional දැක්කද effective professional එතකොට ඒ වගේ unique වචන දෙන්න ඕනේ එතකොට ඔයාලට පේනවා මෙතන I will design your retro style poster or flyer ඊට පස්සේ මෙයා දාලා තියෙනවා professional business flyer ආන් ඒ විදිහට අපි රිසර්ච් කර කර අපි බලන්න ඕනේ යාළඟේ ගිග් එක කොහොමද පළවෙනි SEO උනේ කොහොමද පළවෙනි page එකට ආවේ කොහොමද යාගේ title එක දාලා තින්නේ එතකොට ඔයාලගේ ඒ කියන්නේ ගිග් එකක් හදන්න කලින් ඔයාලා අනිවාර්යෙන් වාගේ desktop එක වාගේ laptop එකට අනිවාර්යෙන් notepad එකක් දාගන්න එහෙම නැත්නම් ආට wordpress එකකින් හරි කමක් නැහැ ඔයාගේ कंप्यूटर के टेक्स्ट डॉक्यूमेंट का कहती है ना मेतने दे आ रहे हैं ना इस सोलो में वह खा लेगा ना ऊपरी में दावसा करेगा मार्कने वाले गिग्गे के हरी विद्या रे पब्लिश करन इतिहास से पब्लिश कर ला पास से आप वो इडिट कराने पा मांगे का अंतिम एक किया ना इडिट करने के इफेक्टिव है के ऐतो कोटे वाला टाइटल का बाला 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 वाला टे गलप है ना के दंग वाला टे वाला करने मुकाद दिखला मामा दानने ना ने मैं के मामा हम ऑटो में गलप है ना विद्यर तम मामा तेरुं करने हाँ दानने ऐतो कोटे दंग उदाहरण ना की दिया टे मैंने मैं मारा गया ना केलिम वाला के मैं तो ना गीला पास कराने पा कॉपी पेस्ट कराने पा ए मनोत्तम वाके गिग्गे के रैंक पे नितना एससीओ बन नितना ए कॉपी का किंदा ये वाके देवाल कराने पा अनिवार्य मैं वाके नोट पैड का कार्य करना है मैंने तो ओड फ्रेस मैं सॉरी मैं ओड डे कार्य करना हरी का मकना वाला के टाइटल लगा होंदरे में हादा करना उदाहरण की दिया था दम मैं आधा लाती है ना नंग विल आई विल I will do modern minimalist logo design නම් මට දාන්න පුළුවන් මෙතනද emerging professional business modern අංගෙ විදියට ඒ කියන්නේ ඔයාලා මේ කියන්නේ මේ විදියට tab පහකට විතර open කරපුවාම අනිවාර්යෙන්ම ඔයාලා මොලයක් තියෙනවනේ අනිවාර්යෙන් idea එකක් එනවනේ මෙයාලා කොහොමද දාලා තියෙන්නේ මේ අපි දාන්න ඕනේ කොහොමද ඒවා කොහොමද යාළගේ SEO වෙලා තින්නේ අනිවාර්යෙන් එකේ meaning එකක් එන්නත් ඕනේ ඒ කියන්නේ උදාහරණයක් විදියට I will do logo modern minimalist ඒ විදියට ඒ කියන්නේ නොගලපෙන විදියට දාලා හරියන්නේ නැහනේ දැන් ඔයාගේ නම Dison නම් මම ඔයාලට නිකන් අමුතු නමක් දාලා අද Dison මෙහෙම වරින් එහෙම කිව්වම හරියන්නේ නැහනේ ඒක අර එයාට ගැලපෙන විදියට ඒක අපි නමක් විදියට අපි දාන්න ඕනේ ගැලපෙන විදියට එතකොට තමයි ඒක කෙනෙක්ට කියව ගන්න පුළුවන් වෙන්නේ ඒක SEO වෙන්නේ ඒ විදියට ලේසියට يعني ප්‍රොෆෙෂනල් විදියට ඉතින් එහෙම නැත්තම් මොඩර්න් එකේ මෙහෙ ලෝගෝ එක අරහෙ මිනිමලිස්ට් එකේ මෙහෙ ඒ විදියට දාන්න එපා ටයිටල් එක දානකොට පොඩ්ඩක් රිසර්ච් පාරක් දාලා මෙයාලා දාලා තින්නේ කොහොමද ආන් ඒ විදියට ඔයාලා දාන්න මේ විදියට කොපියක් කරලා පස්සේ මෙතන නෝට් පෑඩ් එක ගෙනලා පස්සේ බලන්න ඔයාලා කොහොමද ඔයාලට ගැළපෙන විදියට දැන් එතකොට මට පුළුවන් මෙතනදී I will modern එතකොට මෙතනදීම ඔයාට ಐඩියා එකක් එයි. ඔයාට දාන්න ඕනේ මොකක්ද? නොදාන්න ඕනේ මොකක්ද කියලා. දැන් උදාහරණයක් විදියට දැන් මම මේක ඔයාලට මේ වීඩියෝ එක ඉවර වෙන්නත් එපාය. මම නිකන් මේ විදියට කොපියක් ගාලා මම මේ විදියට දාන්නම්. I will do මම මේ විදියට කියන්නේ දැන් මම මේක මම දාන එකක් නෙමෙයිනේ ඔයාලට වීඩියෝ එකක් එක්සැම්පල් එකක් හැටියට එතකොට මම මේ විදියට කොපි කරගත්තා ඒක ඔයාලා
ඒ විදිහට ගැළපෙන විදිහට ටයිටල් එක දාන්න. ඒකත් එක්ක තව ටිප් එකක් තමයි දැන් උදාහරණයක් විදිහට ලෝගෝ ඩිසයින් කියලා මේ විදිහට සර්ච් කරපුවාම මෙන්න බලන්න මේවා සජෙස්ට් වෙනවා. මේවා අනිවාර්යෙන් SEO වෙලා තියෙන ලෝගෝ ඩිසයින්, ලෝගෝ ඇනිමේෂන්, ලෝගෝ මෝඩන්. ඊට පස්සේ දැන් අපි උදාහරණයක් විදිහට දැන් අපි Google එක ගිහිල්ලා සර්ච් කරනකොට අපි වචන අපි එක අකුරක් සර්ච් කරපුවාම සමහරක් වෙලාවට එනවනේ අපිට අවශ්‍ය දේ. එතකොට තමයි අපි ඒක ක්ලික් කරන්නේ. දැන් උදාහරණයක් විදිහට මම ලෝගෝ කියලා මෙතන ටයිප් කරපු ගමන් මෙතනදී ඔටෝ මේවා ඒ කියන්නේ සජෙස්ට් වෙනවා. එතකොට මෙතනින් එතකොට මම ලියන්න යන්නේ නැහැ. කෙලින්ම මේක ක්ලික් කරා කෙලින්ම ලෝගෝ ඩිසයින් වලට ගියා. ආන් එහෙමයි. එතකොට ඔයාලට එතනෙනොත් අයිඩියා එකක් ගන්න පුළුවන්. ඔයාගේ කැටගරි එක ගැලපෙන විදියට ලෝගෝ ඩිසයින් නම් ලෝගෝ ඩිසයින්, වීඩියෝ ඇනිමේෂන් නම් වීඩියෝ ඇනිමේෂන්. දැන් උදාහරණයක් විදියට වෙබ් ඩිසයින් කියලා ගන්නම්කෝ. වෙබ් ඩිසයින් කියලා මේ ඔයබ් කියලා ගාපු ගමන් දැන් උදාහරණයක් විදියට ඔයබ් කියලා ගාපු ගමන් මෙතනදී වෙබ්සයිට් ඩෙවලොප්මන්ට්, වෙබ්සයිට් Shopify, එවගේ වෙබ්සයිට් Wix ඒ විදියට එනවා. එතකොට ඒවයි විලා සජෙස්ට් වෙනවා. ඒ කියන්නේ ඒවයි විලා SEO වෙලා තියෙන ටැග් ලයින්. එතකොට ඔයාලට පුළුවන් ඒකිනුත් අයිඩියා එකක් අරගෙන ඔයාලට ටයිටල් එක හදාගන්න, හොඳටම හදාගන්න, ප්‍රොෆෙෂනල්ම ක්වොලිටි විදියට. මම හිතනවා ඔයාලට තේරුම් යන්න ඇති කියලා. ඔයාලා මට පින් දෙන්න ඕනේ මේව කියනකොට. මේ හරි. ඊට පස්සේ දැන් මෙතනදී අපි ටයිටල් එක එක හරි කියලා මම හිතනවා. ඔයාලා ඒ විදිහට රිසර්ච් පාරක් දාලා ටැබ් 4ක් 5ක් කර ඕපන් කරගෙන අනිවාර්යෙන් හොඳම විදියට ඔයාලගේ ඕඩ් එක දාගලා හරි නියෝ ඩොකියුමන්ට් එකකට දාලා හරි ගලපලා ඔයාලගේ මෙතනද ඔයාලගේ යුනික් වචනයක් හරි දාලා කමක් නැහැ. ඒ විදියට ප්‍රොෆෙෂනල් විදියට ටයිටල් එක දාන්න. ඊට පස්සේ ඊළඟ ඔප්ෂන් එක තමයි කැටගරි එක. එතකොට කැටගරි එක විල සමහරක් වෙලාවට ඔයාලගේ මම දාන එක ඔයාලගේ නොවෙන්න පුළුවන්. එතකොට සෝරි. එතකොට ඔයාලා මෙතනදී ඔයාලගේ කැටගරි එක අනිවාර්යෙන් සිලෙක්ට් කරන්න. වීඩියෝ ඇනිමේෂන් නම් එහෙමයි, මියුසික් නම් එහෙමයි, ප්‍රෝග්‍රෑමින් නම් එහෙමයි, ඩිජිටල් මාකටිං නම් එහෙමයි. එතකොට මම මෙතනදී බිස්නස් ලෝගෝ එක ඇවිල්ලා මේ ලෝගෝ ඩිසයින් ඇවිල්ලා ග්‍රැෆික් ඩිසයින් කැටගරි එක අතර තමයි වෙන්නේ. එතකොට ඒ වගේ මේන් කැටගරි එක මෙතන සිලෙක්ට් කරලා පස්සේ මෙතන සබ් කැටගරි එක වට ලෝගෝ ඩිසයින් කියලා දාන්න පුළුවන්. එතකොට වට ග්‍රැෆික් ඩිසයින් එක ක්ලික් කරපුවාම වට එක එක දේවල් කරනවා නම් වට පුළුවන් මෙතනින් කැමති එකක් දාන්න. එහෙම නැත්නම් නොකරන එක මෙතන නැත්නම් අඩර් දාලා වට ඉස්සරහට යන්න පුළුවන්. එතකොට මම මුලින්ම ලෝගෝ ඩිසයින් වල තමයි මම ගිග් එක හදන්නේ. ඊට පස්සේ අන් ඒ විදිහට ඇවිල්ලා පස්සේ ඔන්න මෙතන තියෙනවා ස්ටයිලිස්ට් එක ගිග් මෙතා ඩේටා එකේ ඔයා මොන දේවල්ද මෙතනින් කරන්නේ. එතකොට මම කරන්නේ ෆ්ලැට් මිනිමලිස්ට් එක. අවශ්‍ය ටික්ස් ටික විතරක් දාන්න. අනවශ්‍ය වන්න දන්න දේවල් තියෙනවා නම් ඒවට දාන්න යන්න එපා. ඒවට වඩා කරන්නත් බෑනේ. ඉතින් කරන්න බැරි දේවල් අපි බොරුවට දාලා හරියන්නේ නැහැනේ. හැම වෙලේම ප්‍රොෆෙෂනල්, හැම වෙලේම ඇත්ත, ජෙනුයින් කෙනෙක් වෙන්න. බොරු කෙනෙක්, බොරු කාරයක් වෙන්නේ නැතුව ඔයා ඇත්ත කාරයක් වෙන්න කියලා තමයි මම ඔයාලගෙන් ඉල්ලීමක් කරන්නේ. එතකොට ඒක ද අනිවාර්යෙන් රිසල්ට් එකක් අනිවාර්යෙන් මහන්සි වෙලා අපි දෙයක් කරොත් අනිවාර්යෙන් රිසල්ට් එකක් එනවාමයි. ඊට පස්සේ මෙතනින් ඔයා මේ විදිහට සිලෙක්ට් කරලා පස්සේ සමහරක් වෙලාවට ඔයාගේ කැටගරි එකේ අනුව මෙහෙම එන්නේ නැති වෙන්න පුළුවන්. මං ආපහු කියනවා. ඉතින් ඒක ඔයා චුට්ටක් බලලා ඔයාගේ කැටගරි ඔයා කරන එක ඔයා අනිවාර්යෙන් දැනුමක් තියෙන්න පාය. ඉතින් ඒ හින්දා ඒ විදිහට ඔයා සිලෙක්ට් කරන්න. ඊට පස්සේ මෙසේජ් එකක් දාලා අහන්න එපා මේ මොන ටික් එකකට දාන්න ඕනේ, මේ ෆ්ලයර් වලට, මේ වෙබ් ඩිසයින් වලද, ඒ වගේ ගොන් අදහස් නම් ගොන් මෙසේජ් නම් දාන්න එපා. පොඩ්ඩක් ඔයාලා කියවලා බලන්න මේ. ඒ හින්දා තමයි ආයෙත් කියනවා ඔයාලගේ මේ විදිහට එන්නේ නැති වෙන්න පුළුවන්. ඔයාලගේ කැටගරි එකේ ඒ චුට්ටක් ඔයාලා රිසර්ච් කරලා ඒ විදිහට හදාගන්න. ඊට පස්සේ මෙතන තමයි ඉම්පෝටන්ට්ම දේ. මෙතනදී ටැග් ලයින් අපිට පහක් දාන්න පුළුවන්. එතකොට ඔයාලට ඒකේ අයිඩියා එකක් ගන්න පුළුවන්. ලෝගෝ ඩිසයින් වලට නම් මෙයාලා දාලා තියෙන ටෙක්ස්ට් ලයින් ටික අපිට බලන්න පුළුවන්. මේ ඔයාලට පේනවාද? ග්‍රැෆික් ඩිසයින්, ලෝගෝ ඩිසයින්, ලක්ෂරි ලෝගෝ, මිනිමලිස්ට් ලෝගෝ, බිස්නස් ලෝගෝ, ලෝගෝ මේකර්. ඊට පස්සේ මෙයා දාලා තියෙන ටැග් ලයින් ටික අපිට යටතේ ගීපුවාම මොඩර්න් ලෝගෝ, ලෝගෝ ඩිසයින්, ක්‍රියේටිව් ලෝගෝ ඩිසයින්, මිනිමලිස්ට් ලෝගෝ, බිස්නස් ලෝගෝ, ලෝගෝ මේකර්. ඔක්කොම එකම සේම් විදිහට තමයි යන්නේ. ඊට පස්සේ මෙයාගේ බලපුවාම අපි ලෝගෝ ඩිසයින්, මොඩර්න්, මිනිමල්, කම්පැනි ලෝගෝ, බිස්නස් ලෝගෝ, ලෝගෝ මේකර්. එතකොට
ඔන්න ওই විදියට අපිට උතනින් ಐඩියා එකක් ගන්න පුළුවන් මේ ටැග් ලයින් 6ක් සමහරක් අය 6ක් දාන්න පුළුවන් ඉස්සර දැන් නම් 5ක් විතර දාන්න පුළුවන් මං හිතන විදියට එතකොට ඔයාලා මෙයාලගේ බලන්න මේවා අරගෙන කෙලින්ම නෝට් පැඩ් එකට දා ගන්න ඔයාලා නෝට් පැඩ් එක අරගෙන මෙයා දාලා තියෙන බෙඩිම යූස් වෙලා තියෙන ටැග් ලයින් ටික මොකක්ද එවගේම ඒවා මොකක්ද යුනික්ම මේ ටැග් ලයින් එක අනිවාර්යෙන් ඒවා බලන්න ඒවා නෝට් පෑඩ් එකට අරගෙන ඒවා පොඩ්ඩක් පොඩ්ඩක් වෙලාවක් අරගෙන යාලා දාලා තියෙන වලින් හොඳම ටැග් ලයින් ටික මෙතනද ඔයා ටයිප් කරන්න උදාහරණයක් විදියට ලෝගෝ ඩිසයින් කියලා මම මේ මේ විදියට දානවා ඊට පස්සේ ලෝගෝ මේකර් එක හැම කෙනෙක්ම යූස් කරලා තියෙනවා ලෝගෝ මේකර් ඊට පස්සේ බිස්නස් ලෝගෝ business logo it was sorry business logo it was apo minimalist logo minimal ange vidiyena wala tagline tike e vidiyera research karala me vidiyera notepad ekada aragena hondama tagline tike e vidiyera danni kiyala man oyalagen illimak karanawa ithin man meke hadanne na wala e vidiyera creative logo custom logo ange vidiyera tagline tikak unique tagline tikak use karala thiyena tagline tikak hondama ewa walen e vidiyera dala issarata yanna इसराट गीम अपने मेतन दिएनो प्राइसिंग दान एट प्राइसिंग दान मेतन थ्री पैकेज बेसिक स्टैंडर्ड प्रीमियम एवं पैकेज तुने खदाने पुलवाड़े एक पैकेज का दाने पुलवा संहार कैटगरी आट वन पैकेज पुलवा एम आट थ्री पैकेज दापुआम मेघ टीक अंटिकर पुआम ये विद्यार वाड़ करगान पुला मे विद्यार दिख हेरण अतकोट मेतन दी वागे पैकेज नम मुखाकदे नम सम गुडाई दी मेतन मे विद्यार ने पलवीन बेसिक देवीन स्टैंडर्ड ये विद्यार खुफिया करगन मे मे ये विद्यार दान एम पैकेज नम तीन आना वाट दान पुला उदाहरण दिए मे मेन मे विद्यार starter package it was the standard package it was the premium package එහෙම නැත්නම් ඔයාලට මේ විදිහට කෙලිම basic එක මේ විදිහට අරගෙන ඒ විදිහට copy කරලා දාන්නත් පුළුවන් ඒ වාට පේනවා ඉතින් මෙයාලා starter package අන් ඒ විදිහට මේ මේ tab එක close කරන්නම් මේ 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 මේක තමයි මේ basic කියලා ඒ උඩ තියෙන එකම ඔයාලට copy කරලා ඕනනම් ඒ විදිහට දාන්න පුළුවන් එහෙම නැත්නම් ඔයාලට page එකක නමක් තියෙනවා නම් ඔයාට ඒ විදිහට copy කරලා ඒ කියන්නේ ඔයාගේ විදිහට custom විදිහට ඔයාට එහෙමනම් හදා ගන්නත් පුළුවන් ඊට පස්සේ ඊළඟ එක තමයි describe the detail of your offering ඔයා මොකද්ද offer කරන්නේ පළවෙනි basic එකට එතකොට ඔයාට බලා ගන්න පුළුවන් sorry one logo concept with unlimited revision high resolution jpg and png format එතකොට ඔයාට එකෙන් හිතා ගන්න පුළුවන් මෙන්න මේ විදියට ඒ කියන්නේ ඔයාගේ ගැලපෙන විදියට මේක ඔයා හදා ගන්න ඕනේ මට ගැලපෙන විදියට නෙමෙයිනේ ඊට පස්සේ මේ විදියට ඔයාලගේ දාලා තියෙන මොකද්ද බලන්න ඒ කියන්නේ බේසික් එකකට මොනවද දෙන්නේ ස්ටෑන්ඩඩ් එකකට වඩා මොකද්ද දෙන්න පුළුවන් ප්‍රීමියම් එකකට මොකද්ද දෙන්න පුළුවන් කියලා තමයි මෙතන දාන්න ඕනේ එතකොට මෙයා ස්ටාර්ටර් පැකේජ් එක ඒ කියන්නේ බේසික් පැකේජ් එක මෙයා දෙන්නේ වන් කන්සෙප්ට් ඔෆ් අ ලෝගෝ JPG ෆයිල් PNG අන් ඒ දේවල් ටිකලු එයා බේසික් එකකට ඩොලර් 45ට දෙන්නේ වන් කන්සෙප්ට් ඒ කියන්නේ එක ලෝගෝ එක එතකොට දෙවෙනි එක දිදෙනවලු two concept of a logo jpg file png file vector file කියන්නේ illustrator එමෙ නැත්තම් corel draw ඒ කියන්නේ original file එක illustrator file එක eps file එක අන් ඒ විදියට එතකොට කෙනෙක් message එකක් දාලා අහලා තිබ්බා එක්කෙනෙක් vector file කියන්නේ මොකක්ද කියලා ඊට පස්සේ premium එකේදී three concept ඒ කියන්නේ concept ආකාරයෙන් තුනක් විදියට දෙනවලු ඒ කියන්නේ මේ පළවෙනි එක එක ආකාරයෙන් एक कॉन्सेप्ट देवीन टू कॉन्सेप्ट अंतिम प्रीमियम एक थ्री कॉन्सेप्ट दिडियट या एक्स्ट्रा देने वालों थ्री डी मुखापे सोशल मीडिया किट का देने वालों एथकोट अन्न ओय विधियट अपने प्राइस का अपने मेघ
හිතාගන්න පුළුවන් උදාහරණයක් විදියට මම මේක කොපියක් කරලා දාන්නම් ඔයාලා අනිවාර්යෙන් notepad එකට අරගෙන ඔයාලා දෙන සර්විස් එක මොකක්ද කියලා ඔයාට එතනදී දෙන්න පුළුවන් එතකොට මම මෙතනදී දෙන්නේ 1 concept logo ඊට පස්සේ මම දෙවෙනි එකට 3 concept දෙනවා ඊට පස්සේ හතරවෙනි එක තුන්වෙනි එකට මම දෙනවා 5 concept කියලා ආගෙ විදියට එතකොට ඔයා detail offering එක මොකද්ද offer කරන්න කියලා ඒක ඔයාගේ විදියට හදාගන්න. එහෙම නැත්නම් ඔයාට ඕනම gig එකක් ඒ කියන්නේ ඔයාගේ category එක වෙනස් වෙන්න පුළුවන්. මම ආපහු කියනවා. එතකොට එයාලගේ මෙන්න මෙතන තමයි ඒ දේවල් ටික පෙන්වන්නේ. ආගෙ විදියට එතකොට ඔයාට ඒ විදියට offering එක දාන්න පුළුවන්. ඊට පස්සේ deliver time එක බලන්න මෙයාලා දෙන ටයිම් එක කොහොමද කියලා. එතකොට මෙයා 1 දෙවලින් දෙනවා ලෝගෝ එක. ඊට පස්සේ මෙයාත් 3 දෙවලින් දෙනවා. ආන් ඒ විදිහට වාට අයිඩිය එකක් ගන්න පුළුවන්. ඔයා කරන ශේෂ්ත්‍රයේ අය කොහොමද ඔෆර් කරන්නේ? කොහොමද දවස් ගණන් දෙන්නේ කියලා ඔයාට අයිඩිය එකක් ගන්න පුළුවන්. එතකොට මෙයා දවස් 3න් ඒ විදිහට ලෝගෝ ඩිසයින් එක එයාට ඩිලිවර් කරනවලු. ඊටකොට මම එතනදී ඔයාලට රෙකමන්ඩ් කරන්නේ දවසක් නම් දාන්න එපා. දවසක් දාපුවාම එතකොට සමහරක් වෙලාට ඔයාට ෆුල් ටයිම් කරනවා වෙන්න පුළුවන්. ඔයාට ඒකන එක්ස්පීරියන්ස් උත් තියෙන්න පුළුවන්. හැබැයි මම ඒකන රෙකමන්ඩ් කරන්නේ නම් අඳුම ගානේ දවස් 2ක් විදියට දානවන් තමයි මගේ මතය. මොකද ඔයා දවසින් දුන්නොත් එම ලෝගෝ එකක් කරනවා කියන්නේ يعني මම ආපහු කියන කැටගරි එක වෙනස් වෙන්න පුළුවන්. මම මේක ලෝගෝ වල ફોકસ කරලා හදන හින්දා මම ලෝගෝ එකට කියන්නම්. එතකොට සමහරක් කලාවට ඔයාට හොඳ ස්කිල් එකක් තියෙන්න පුළුවන්. හොඳ අත්දැකීමක් තියෙන්න පුළුවන්. එතකොට සාමාන්‍ය ලෝගෝ එකක් අපි දවසින් දුන්නොත් එම එතකොට බයර්ටත් අනිවාර්යෙන් පොඩි චකිතියක් එනවනේ. මෙයා අනිවාර්යෙන් කොයින් හරි කොපියක් ගාලා තමයි ඒකෝයි सेकंड हैंड बाडू तमें मिया देने गाने होंडा ओरिजिनल बाडू एक आकने में रेप्लिका भी दिया तमें अनिवार्य मिया देने तो कुंडा आप ही अदुम गाने दवास देखा तूना करे आप ही एविदर करो ते में तो ना या हितन वाने अनिवार्य मिया हितला मतला एविदर प्रोफेशनल भी दिया रहा मटे आउटपुट टेक आक एक ही ला अनिवार्य याने हितनो एवागेम तब एक आक तमें अपि ओन में दिया कराने की पुआ गिये पुआ में सामान्य උදාහරණයක් විදියට අපිට දවස් දෙකක් කරන්න ඒ කියන්නේ දවස් දෙකක් කරන්න පුළුවන් එක අපි දවසෙන් කරොත් එම අපිට කරන්න පුළුවන් අදුපාඩු නැති වෙන්න පුළුවන් හැබැයි අපි දවසෙන් කරන එක දවස් දෙකක් විදියට අපි කරොත් එම එතකොට එතනදී අනිවාර්යෙන් අදුපාඩු අනිවාර්යෙන් දවසෙන් හදන්න පුළුවන් එකට වඩා දවස් දෙකක් විතර ඔය කාලයක් අරගෙන හැදුවොත් එම අනිවාර්යෙන් ඔයාට දවසෙන් හදන එකට වඩා අනිවාර්යෙන් ඔයාට ක්වොලිටි එකක් අනිවාර්යෙන් ඔයාට රිසල්ට් එකක් එනවා ඒක තමයි ඇත්ත. එතකොට ඉතින් ගොඩක් අය කරනවා දවසින් දනවා. එතකොට සමහරක් ලාට ඒ බයර අය වාගේ ප්‍රොෆෙෂනල් නැහැ කියලා සමහරක් ලාට හිතන්නත් පුළුවන්. ඉතින් ඒ හින්දා මගේ රෙකමෙන්ඩ් එක නම් අදුම ගානෙන් ඔයාලා කරන කැටගරි එක දවස් දෙකකින් හරි කමක් නෑ දෙන්න. ඒ කියන්නේ ඔයාලා ඉක්මන් දෙන්න සර්විස් තියනවා නම් දවසක් දෙන්න ඒක කිසි ප්‍රශ්නයක් නෑ. සාමාන්‍ය මේ වගේ ප්‍රොෆෙෂනල් වැඩක් කරනවා නම් අනිවාර්යෙන් මේ දවස් දෙකක් විදියට දෙනවා නම් හොඳයි කියලා තමයි මගේ මතය. ඉතින් ඒක ඔයාලගේ අනුව වෙනස් වෙන්න පුළුවන්. ඔයාලගේ කැමැති විදියට ඔයාලා දවසින් කීයෙන් දෙන්න පුළුවන්ද? ඔයාගේ මහන්සියට අනිවාර්යෙන් ඒ විදියට දවසක් දාන සමහරක් වෙලාවට ඔයාගේ ජොබ් එක යනවා දවස් 10ක් 20ක් යන්න පුළුවන්. ඒ විදියට දාන එක කිසි ප්‍රශ්නයක් නැහැ. ඔයාගේ කරන කැටගරි එක අනුව සමහර බයස්ලයිට් ඉන්නවා. ඉක්මනට යාලට හම්බෙන තරමට යාලා සටිස් වෙනවා. ඒකත් ඒක පැත්තෙන් අපි කරන කැටගරි ශේෂ්ත්‍රය ගන්නවා අපි දැනගෙන අපි රිසර්ච් පාරක් දාලා ඒ විදිහට අනිවාර්යෙන් දාන්න ඕනේ දවස. ඉතින් මාසේ ඩිවිෂන් එක ගත්තාම දැන් මේ බලන්න මෙයාලගේ ඩිවිෂන් 3යි දෙන්නේ. එතකොට මෙයා මෙයාවිලා අන්ලිමිටඩ් ඩිවිෂන් දෙනවා টপ රේටඩ් කෙනෙක්. මෙයාගේ පැකේජ් එක හොඳ මේ 80යි කියන හොඳ ගාණක්. ඉතින් මාසේ 45 මෙයා ඩිවිෂන් 3යිලු දෙන්න. ඉතින් මාසේ මෙයා ඩිවිෂන් අන්ලිමිටඩ්. එතකොට ඔන්න ඔතනදී ප්‍රශ්නයක් එනවා. සමහරක් අය ඔයාලා ප්‍රොෆෙෂනල් නම් ඔයාලා හොඳටම ක්වලිටි එකේ වැඩ කරනවා නම් ඔයාලා රිවිෂන් දෙන්නට කමක් නැහැ. හැබැයි ඔයාලා බේසික් ඔයාලා බිගිනර් කෙනෙක් හැටියට මම රෙකමන්ඩ් කරන්නේ ඔයාලා රිවිෂන් එක අන්ලිමිටඩ් දෙනවා නම් තමයි හොඳ. මොකද ඔයාලා ගාව ඔයාලා පළවෙනි වතාවට මෙතනදී gig එකක් හදන්නේ. එතකොට ඔයා ගාව කිසිම රේටින් එකක් නැහැ.
කිසිම හොඳ ෆීඩ්බැක් එකක් නැහැ. එතකොට එහෙම බලපුවාම මෙයාලා ගාව ඇතිතරම් අන්ලිමිටඩ් දීලා බස්සේ යාලා ගාව ඇතිතරම් මේවා තියෙනවා. ඒ කියන්නේ ඇතිතරම් මෙයාලා ගාව ෆීඩ්බැක් 5 ස්ටාර් වගේ රේටින් එහෙම තියෙනවා. හැබැයි අපි ගාවට මුකුත් නැති හින්දා අනිවාර්යෙන් අපිට රිවිෂන් එකක් අන්ලිමිටඩ් රිවිෂන් දාන්න සිද්ධ වෙනවා. හැබැයි ඔයා ලෙවල් 1ට 2ට top rated කෙනෙක් වෙලා පස්සේ ඔයා රිවිෂන් එක අද කලාට නම් කිසි ප්‍රශ්නයක් නැහැ. ඒ වගේම ඔයාගේ අත්දැකීමුත් එක්ක ඔයා එතකොට අනිවාර්යෙන් ඔයා සන්නද්ධ වෙලා ඉවරයි. ඔයා ප්‍රොෆෙෂනල් ඔයා එක්ස්පර්ට් කෙනෙක් වෙලා ඉවරයි. ඉතින් ඒ හින්දා මුලින්ම බිගිනර් කෙනෙක් නම් අන්ලිමිටඩ් දෙනවා නම් තමයි හොඳයි. හැබැයි වඩා ලොකු අත්දැකීමක් තියෙනවා නම් ඔයා රිවිෂන් දැම්මට ඒක කිසි ප්‍රශ්නයක් නැහැ. ඊට පස්සේ මෙතනදී අපිට කොන්සෙප්ට් එක අපිට බලා ගන්න පුළුවන්. ඔයාලා කොන්සෙප්ට් කියන්නේ මම මේ විදිහට අනිවාර්යයෙන් මේක හරියට බලන්න. ඔයාලා දානවා මෙතන නොගැලපෙයි මුනොත් මල කිලියක් වෙනවනේ. ඉතින් ඒ හින්දා චුට්ටක් බලලා හරි විදිහටම හදන්න. ගිග් එක පබ්ලිෂ් කරන්න කලින් හතර පහ සැරයක් හරි ගමන්න ආපහු බලන්න. දැන් උදාහරණයක් විදිහට මම මෙතනදී බේසික් එකකට ඔෆරින් එකකට මම 1 කොන්සෙප්ට් දාලා තියෙන තැනට මම බැරි වෙලාවත් එම 4ක් දාලා තිබ්බොත් එම එතකොට එතනෙම මම ෆේල් නේ. ඉතින් ඒ හින්දා මෙතනදී 1 කොන්සෙප්ට් නම් 1 කොන්සෙප්ට් මෙතනදී මම දැම්මේ 3 කොන්සෙප්ට්. එතකොට මෙතනදී 3 එතකොට මෙතනදී 5. ආන් ඒ විදිහට වට දාලා තියෙන එක හරියටම බලලා දාන්න. මේ ටික් එකත් එහෙමයි. සමහරක් අය මෙතන ඔපර් කරන තැනවත් මේ ෆයිල් එක මේ 3D මොකක් අනම්මනම් දෙනවා මෙතනද ලියනවා. හැබැයි ලියලා පස්සේ සමහරක් වෙලාවට මේ ටික් ටික දාන්නේ නැහැ. ඒ කියන්නේ හරියට බලලා නිකම්ම ඔහෙ දාගෙන යනවා. ඔයාලා හරියට බලන්න ඔපර් කරන්න මොකද්ද බේසික් එකකට ඔයාලා දෙන්න පුළුවන් මොකද්ද? ආන් ඒ විදියට අනිවාර්යෙන් මේ ටික් එක දාන්න. එතකොට උදාහරණයක් විදියට लोग ट्रांसपेरेंसी हाई रेसोल्यूशन मट बेसीकर दाने वाला मेतन वाला दिने वरिदे वाला बोरवट मे टीक दाने पा वाला दिने वरिद आंटीक्या दालती आने के किसी प्रश्न आखना दिने वरिदे वाला पिन्नो मे बोरवट टीक दाल हरियाणे नैने එතකොට ආ බැරි වෙලාවත්ම ඕඩර් එක දාලා වාස්ස අපි ඒ දේ නොදුන්නොත් එහෙම එතකොට මල කිලයක් වෙනවනේ. ඉතින් ඒ හින්දා ඔයාලා දෙන්න පුළුවන් දේවල් ටික් තියෙනවා නම් විතරක් දෙන්න, කරන්න පුළුවන් දේ විතරක් කරන්න, අනවශ්‍ය බැරි දේවල් කිසිත් දාන්න යන්න එපා. එතකොට සමහරක් වෙලාවට ආයෙත් මම කියනවා ඔයාලා කරන කැටගරි එක අනුව මේක වෙනස් වෙන්න පුළුවන්. ඒක පොඩ්ඩක් රිසර්ච් කරලා ආයෙත් කියනවා මෙන්න මේ විදියට ෆ්‍රීන් රෙඩි ෆයිල් කොමර්ෂියල් අන් ඒ විදියට ඔයාලට ටික් එම දාන්න පුළුවන්, බලා ගන්න පුළුවන් වෙන අයගේ ගිග්ස් එහෙම කොහොමද දාලා තින්නේ කියලා. එතකොට ඔයාලට පේනවා 3 මේ කොන්සෙප්ට්, ඒ වගේම සෝච් ෆයිල් එක දෙන්න යාළු, ලෝගෝ ට්‍රාන්ස්පරෙන්සි, හයි රෙසොලියුෂන්, 3D මොකක් අන් ඒ විදියට ඔයාලට චුට්ටක් මෙයාලා ගිග්ස් ටික බලලා එයාලා බේසික් එකකට මොනවද දෙන්නේ, ස්ටෑන්ඩඩ් එකකට මොනවද දෙන්නේ, ප්‍රීමියම් එකකට මොනවද දෙන්නේ කියලා ඔයාලට ඒකෙන් අයිඩියා එකක් ගන්න පුළුවන්. එතකොට මම मैं सोच पाए दीला अनिवार्य मे विद टिक दिन प्रीमियम मेकड़ अनिवार्य वा इतने वनम एक्सट्रा भी दी वा फोटो रीसर्च कर ला भी दीरा दाने अनवस्थ टिक सेम दाने आने पा दिन पुलवा बेसिक फोटो मेतने दाला तीन वा आप उबाल ला ये भी दी मेतने टिक दान वाला होंदा इतिहास फ्राइस දැන් ප්‍රයිස් එක ගත්තාම ඔයාලගේ මහන්සියට අනිවාර්යෙන් ඔයාලා වටිනාකමක් දෙන්න ඕනේ. ඒක හැබැයි ඔයාලා බිගිනර් කෙනෙක් නම් දැන් උදාහරණයක් විදියට මෙයා 45ක් දාලා තියෙනවා නම් එතනට වඩා පුළුවන් 25ක් 35ක් ඒ විදියට දාන්න. මම ඔයාලගේ ස්කිල් එකට බාල්ලු කරනව නෙමෙයි, මොකද අපි ගාව රේටින් එකක් ෆීඩ්බැක් එකක් මුකුත් නැති හින්දා අපිට එකපාරටම මෙයාලගේ දාලා තියෙන බජට් එකට අපිට කිසිසේත්ම දාන්න බෑ. මොකද අපි ගාව මුකුත් ඒ වගේ දේවල් නැති හින්දා. එතකොට ඔයාට ඕන ලෙවල් 1ට 2ට ගිහිල්ලා වස් වගේ ප්‍රයිස් එක වැඩි කරගන්න පුළුවන්. ඒක කිසි ප්‍රශ්නයක් නෑ. මම රෙකමන්ඩ් කරන්නේ මුලින්ම මෙයාලගේ පොඩ රිසර්ච් පාරක් දාලා තියෙනවා නම් දාලා මෙයාලා රුපියල් 30ට 45ට 35ට ඒ වගේ ප්‍රයිස් වලට දෙනවා නම් ඔයාලා එතන රුපියල් 10ක් 5ක් වගේ එකක් හරි කමක් නෑ අඩු කරන්න. මෙතනදී අපිට දාන්න පුළුවන් 20ක් ඊට පස්සේ මෙතන sorry 20ක් sorry 25ක් ඊට පස්සේ මෙතනද 35යි මෙතනද අපිට
55යි. ආන් ඒ විදිහට ඔයාලා ප්‍රයිස් එක දාන්න. ඒ වගේම ඔයාලා කරන ඩිසයින් එකට මේ පාට කරන්න යන්න එපා. එතකොට ඔයාගේ වැඩ ක්වලිටි මදි එහෙම කියලා හිතෙවි බයර් කෙනෙක්ට. ඉතින් ඒ වගේම චීප් විදිහට වැඩ කරන්නත් එපා. මේ පොඩක් ප්‍රොෆෙෂනල් නම් බැහැලා හොඳ ගාණක් එක සෙල් කරන්න කිසි ප්‍රශ්නයක් නැහැ. ඒ වගේම ඩොලර් පහට වැඩ කරන්නත් හදන්න එපා හැමදාම. පොඩ්ඩක් ඔයාගේ ක්වලිටියටම හැමදාම ඩොලර් පහට වැඩ කරලා අපිට ගොඩ යන්න බෑනේ. ඉතින් ඒ හින්දා පොඩ්ඩක් ප්‍රයිස් එක හොඳ යුනික් මේ ස්කිල් එකක් ඔයා හදාගන්න. එතකොට ඒකට වඩ අනිවාර්යෙන් ඩිමාන්ඩ් එකක් දෙන්න පුළුවන් වේවි. ඉතින් පස්සේ ඔන්න විදිහට ප්‍රයිස් එක දාලා ඉතින් පස්සේ මෙතනදී එක්ස්ට්‍රා ඩිලිවරි එක මේවා මම අන්ටික් එක දාන්නම්. ඔයාලා ඒක චුට්ටක් බලලා ඔයාලා එක්ස්ට්‍රා මේවා කරනවා නම් ඒක මෙයාලාගේ බලන්න පුළුවන්. එතකොට ඔයාලා පේනවා ඇති මේ මේවා දේවල් එක්ස්ට්‍රා එක්ස්ට්‍රා දවසින් ඕනනම් මේ මේ ඩිලිවරි ටයිම් එක දවසින් ඕන ඩොලර් 20ක් ඇඩ් වෙනවා. අන් ඒ විදිහට අපිට ඔන්න ඇත්තනේදී අපිට දවස් දෙකක් දැම්මා නම් අපිට දවසින් මේවා කරනවා නම් එයාලා දවසින්ම අවසන් අපිට මෙතනදී වෙනම ගාණක් මේ ඇඩ් කරන්න පුළුවන්. ඒක තමයි හොඳ දේ. අපි දවස් දවස් මේ දවස් දෙකක් කියලා දාන්නේ නැතුව මේ ගන්න දවසක් දාන්නේ නැතුව. එතකොට අපි දවස් දෙකක් දැම්මොත් තමයි එයාලට දවසින් ඕනනම් එයාලට එතනදී එක්ස්ට්‍රා 10ක් ඇඩ් වෙනවා. 5ක් ඒ විදිහට අපිට ඇඩ් කරන්න පුළුවන්. ඉතින් වාස්සේ ඔයාලා මෙතනදී එක්ස්ට්‍රා වෙක්ටර් ෆයිල් එක දෙනවා නම් ඔයාලට මෙතනදී ගාණක් ඉල්ලන්න පුළුවන්. ඒ විදිහට ඉතින් වාස්සේ දවසින් අන් ඒ විදිහට ඔයාලට මේක ගැලපෙන මෙතන ඔයාලා බේසික් එක දෙන්නේ නැත්නම් ඒක එක්ස්ට්‍රා විදිහට යන අවස්සන ඒකට වඩා ගාණක් විදිහට ඔයාලට ඇඩ් කරන්න පුළුවන්. මේක මම ආපහු කියනවා මේ දේවල් ටික සමහරක් වෙලාවට ඔයාගේ කැටගරි එක අනුව එන්නේ නැති වෙන්න පුළුවන්. පොඩ්ඩක් මෙයාලගේ රිසර්ච් කරන්න ඔයාලා කරන කැටගරි එක මොකක්ද කියලා. ඊට පස්සේ ඒ විදිහට මෙතනින් මම හිතනවා මේ ප්‍රයිසිං එක ස්කෝප් ප්‍රයිසිං එක මම හිතනවා ඔයාලට ඉතාමත් පැහැදිලි ඇති කියලා මම හිතනවා. ඊට පස්සේ ඒකෙන් පස්සේ මෙතන සේව් කන්ටිනියුම්. හා උගුරත් වේලිලා තේ එකක් ඕන වෙනවා. හරි. ඊට පස්සේ ඉම්පෝටන්ට් මේ ඩිස්ක්‍රිප්ෂන් එක. ඩිස්ක්‍රිප්ෂන් එකක් දානකොට මෙයාලගේ රිසර්ච් කරන්න. ඩිස්ක්‍රිප්ෂන් එකක් දානකොට අනිවාර්යෙන් ඩොකියුමෙන්ට් එකක් වෝඩ් එකට දාලා අනිවාර්යෙන් ඔයාගේ ඩිස්ක්‍රිප්ෂන් එක හදන්න. එතකොට ඩිස්ක්‍රිප්ෂන් එකට ඇතුළත් වෙන්න ඕන මොකක්ද? දැන් ගොඩක් අය හාල් පාරු දාන හින වචන නිකුරා. දැන් මම ඒකට උදාහරණයක් විදියට මම ඔයාලට උත්තරයක් දෙන්නම්. ඔයාලගේ ප්‍රශ්නයක් අහන්නම්කො. ඔයාලා කඩේකින් කෑම එකක් හෝ බිස්කට් එකක් හෝ කඩේකින් ගත්තාම ඒක මේ ගන්න කවරේ හැමදේම ගාලා තියෙනවනේ. අපි ඒවා ඔක්කොම කීවලද කෑම එක කන්නේ නෑනේ. අවශ්‍ය දේවල් ටික චුට්ටක් මොකද්ද තියෙන්නේ ඒක බලලා කනවා. ඒ වගේම අපි කඩෙන් කෑම එකක් ගත්තොත් එම අපි අහන්න යනවද ඔයා ගෑස් එකෙන් දෙයිවේ, ඔයා ලිපෙන් දෙයිවේ, එහෙම නැත්නම් ඔයා සීනි කොච්චරක් දැම්මද, ඔයා ලුණු කොච්චරක් දැම්මද? අපි ඒව අහන්නේ නැහනේ. අපි කෑම එක අරගෙන අපි කනවා. අවශ්‍යද අහනවා. කියන්නේ මොකද්ද මේකට ඇතුළත් වෙලා තියෙන්නේ? ඒක පොඩ අහලා අපි අහන්න යන්නේ නැහනේ. ඔයා ගෑස් එකෙන් දෙයිවේ, කොච්චර ලිපෙ දැම්මද, කොච්චර ගින්දර දැම්මද, මේකට කොච්චර වතුර දැම්මද? ඒව අහන්න යන්නේ නැහනේ අපි. අපි ඒක පොඩ්ඩක් මේ චුට්ටක් බලලා අපි ඒක තමයි ඕඩර් කරන්නේ. එතකොට එතනදී ඒ වගේ දේවල් දාන්න ගියොත් නම් අනිවාර්යෙන් කෙනෙක් ඔයාට ඕඩර් එකක් දෙන්නේ නැති වෙන්න පුළුවන්. ඒ වගේම කොපි කරන්නත් එපා. මේ වගේ ඩිස්ක්‍රිප්ෂන් එක වාඩම මේ කොපි පේස්ට් කරලා වාගේ එකට කොපි කරන්න එපා. එතකොට වාගේ ගිග් එකේ SEO වෙන්නේ නැහැ. එතකොට ගිග් එකට ඇතුළත් වෙන්න ඕන දේවල් ටිකක් තමයි අත්‍යවශ්‍යම දේවල් ටිකක්. ඒ කියන්නේ අනවශ්‍ය දේවල් දාන්න එපා. ඕනදත් වැඩිව හාල් පාරු දාන්න කියපුවම් කියවන්නේ හිතෙන්නේ නැහනේ කෙනෙක්ට. එතකොට කෙනෙක්ට කියවන්න පුළුවන් විදියට දෙයක් තියෙන්න ඕන. එතකොට උදාහරණයක් විදියට විනාඩි 39ක් ගිහිලා සමා වෙන්න ඕනේ. මෙතනදී ගිග් එකේ ඩිස්ක්‍රිප්ෂන් එක අපි දාන්න ඕනේ. ඔයාගෙන පොඩි හැඳින්වීමක්. ඒ වගේම ඔයාගෙන් සර්විස් එක ලැබෙන එක මොකක්ද? ඒ වගේම ඒක මොකක්ද බෙනිෆිට්? ඒ වගේම ක්ලයින්ට් ගේ මොකක්ද ඕනේ? ඒ මීනින් එකක් ඩිස්ක්‍රිප්ෂන් එකක් තමයි ඔයා දෙන්න ඕනේ.
එතනදී ඔයා හාල්පාරු වචන දාන්න යන්න එපා. අවශ්‍ය දේවල් දිගේ විතරක් දාන්න. මේකවා පොඩ්ඩක් මෙයාලගේ බලලා කොපි කරලා මේ බලන්න මෙයාගේ කොච්චර සිම්පල් විදියට තියෙනවද කියලා. දැක්කම ආසයි කියවන්නේ. දැන් මෙයාගේ ගත්තම පොඩ්ඩක් හැල්ලක් වගේ. මේ කියවන්න හිතෙන්නේ නැහනේ එහෙම වුණා මේ. ඉන දිග වුණා පොඩ්ඩක්. ඒ කියන්නේ මේ මට්ටමකට වුණ සමානක් තමයි දාන ඕනේ. ඉන හැල්ලක් විතර. යාගේ මේ ගෙවල් කුලියේ ගෙවනේ ඉඳන් මේ ඔක්කොම දානවා. එතකොට ඒ වගේ දේවල් නැතුව අවශ්‍ය දේවල් දිගේ විතරක් මේ ටයිප් කරනවා නම් හොඳයි කියලා තමයි මගේ මතය. එතකොට උදාහරණයක් විදියට මෙයාගේ ලස්සන තියෙනවා මේ welcome to my gig. ඒ වගේම මෙයා කරන්න මොකක්ද, මෙයාගේ එක්ස්පීරියන්ස් එක කොහොමද, ඒවා මාව හයර් කරන්නේ, ඒ වගේ මගේ සර්විස් එක, ඒ වගේම නෝ මාස්කොට් කාටුන්, ඒ වගේම මෙන්න මේ විදියට දාලා තියෙනවා. ඊට පස්සේ මම මෙන්න මේ විදියට. ඊට පස්සේ අනිවාර්යෙන් මේ විදියට එකක් දාන්න. Please contact me if you would like to know any other details. ඒ කියන්නේ ඕඩර් එකක් දාන්න කලින් පුළුවන් නම් මාව කොන්ටැක්ට් කරන්න මේ විදියට. ඒ කියන්නේ මොකක් හරි ගැටලුවක් තියෙනවා නම් අනිවාර්යෙන් එක පල්ලියෙන් දාන්න ඔයා. ඒ කියන්නේ මොකක් හරි ක්වික්ෂන් එකක් තියෙනවා නම් ඔයාට මෙසේජ් එකක් දාන්න කියලා. ආන් මේ විදියට අනිවාර්යෙන් මේ විදියට මේ විදියට ඇඩ් කරන්න. ඊට පස්සේ දැන් බලන්න මේ විදියට මම මේක දැනට මම කොපියක් ගහලා මම වීඩියෝ එක දික්වනේ ඉඳන් මම මේක කොපියක් දාලා මගේ එකේ මම දාගන්න. ආන් ඒ විදියට මේ ඒ විදියට කොපියක් ගාලා පස්සේ ඔයාලගේ නම දාලා මේ මෙතනදී ඔයාලගේ නම මේවා කොපි කරලා ඔයාලගේ එම් පිටින්ම දාන්න එපා. මම ආපහු කියනවා මේක මම ඔයාලගේ එක්සැම්පල් හැටියට තමයි මම මේක හදන්නේ. ඊට පස්සේ ඔයාලගේ නෝට් එකට ගෙනල්ලා අවශ්‍ය ඔයාලගේ යුනික් විදියට ඩිස්ක්‍රිප්ෂන් එක වෙලාවක් අරගෙන හරි කමක් නැහැ. ඔයාගේ විදියට හදාගන්න කියලා තමයි මම ඉල්ලීමක් කරන්නේ. එහෙම නැත්නම් වෙන අයගේ කොපි අරගෙන අනවශ්‍ය දේවල් කරන්න යන්න එපා. එතකොට වාගේ gig එක SEO වෙන්නේ නැහැ. එතකොට මම හිතනවා ඩිස්ක්‍රිප්ෂන් එක ගොඩක් පැහැදිලි ඇති කියලා. අවශ්‍ය දේවල් ටික විතරක් දාන්න. අනවශ්‍ය දේවල් ටික බොරුවට හැලි වැලි දාන්න යන්න එපා. එතකොට කෙනෙක්ට බලන්න ආසාවක් හිතෙන්නේ නැහැ. පුළුවන් තරම් ප්‍රොෆෙෂනල් විදියට ඩිස්ක්‍රිප්ෂන් එක හදන්න. එතකොට කෙනෙක්ද බලපුවාම අනිවාර්යෙන් කියවන්න හිතෙනවා, ආසාව හිතෙනවා, ඕඩර් එකක් දාන්න. අනිවාර්යෙන් මේක බලපානවා කෙනෙක් ඔයාට ඕඩර් එකක් දාන්න කලින්. ඔයා මෙතනදී නිකන් මේ අඤ්ඤමඤ්ඤම් විදියට දැම්මොත් එම අනිවාර්යෙන් එතනද බලපෑමක් තියෙනවා. ඉතින් ඒ හින්දා අවශ්‍ය විතරක් දේ විතරක් මෙතන ටයිප් කරලා හොඳ විදියට දාන්න කියලා තමයි මම ඔයාලගෙන් ඉල්ලීමක් කරන්න. ඊට පස්සේ මෙතන සේව් ඇන් කන්ටිනියු. ඊට පස්සේ මෙතනදී අපිට බයර්ගෙන් රික්වර්මෙන්ට් එක, ඒ කියන්නේ ලෝගෝ එකට අවශ්‍ය දේවල්, ඒ කියන්නේ ඔයාගේ කැටගරි එක ආපෝ වෙනස් වෙන්න පුළුවන්. ඔයාට ඒ කියන්නේ ඒ දේ කරන්න ඔයාට අවශ්‍ය දේවල් දිග මෙතනින් ඇඩ් නිව ක්වික්ෂන් විදියට ඔයාට මේ ඉල්ලන්න පුළුවන්. උදාහරණයක් විදියට මට ලෝගෝ එකට ඔයාගේ නම, ඔයාට මොකක් හරි අයිඩිය එකක් තියෙනවද, ඒ හැම දෙයක්ම මෙතනදී මට රික්වෙස්ට්, ඒ කියන්නේ ක්වික්ෂන් එකක් විදියට මට මෙතනින් දාන්න පුළුවන්. ඒ කියන්නේ මම මෙතන දානවා please send me if again if you have any information ඒක වාගේ ගැලපෙන විදියට ඒක හදාගන්න. ඒ කියන්නේ බයර්ගෙන් ඔයාට මොකක්ද ඕනේ ඒ දේවල් ටික මෙතනින් වා ඉල්ලන්න. ඉතින් මම විදියට තැන්ක්ස් කියලා දානවා. ඒ දවසේ මෙතනින් ඇඩ් විදියට දාලා මෙතන සේව් කන්ටිනියු. ඔයාට ආපෝ ඔයාට ක්වික්ෂන් දෙක තුනක් ඔයාට අහන්න තියෙනවා නම් ඕඩර් එකක් දාන්න කලින් ඒ දේවල් ටික, ඒ කියන්නේ ඔයාට ඔයා වෙක්ටර් ආර්ට් එකක් ඔයා ඩිජිටල් ආර්ට් කරනවා නම් මට හයි ක්වොලිටි ෆොටෝ එකක් දෙන්න. ඊට පස්සේ වීඩියෝ එකක් හදනවා නම් ඔයා අවශ්‍ය දේවල් ටික ක්වික්ෂන් එකක් විදියට ඔයාට ඕඩර් එකක් දාද්දී මෙන්න මේක අනිවාර්යෙන් එයා ගාවට යනවා. ඒ කියන්නේ ඔයා ගාව තියෙන ඩීටේල් ඒ හැම දෙයක්ම ඔයාට දෙන්න කියලා. එතකොට නේ ඔයාට වැඩේ පටන් ගන්න පුළුවන් වෙන්නේ. එහෙම නැත්නම් ඔයා එයා මුකුත් දෙන්නේ නැතුව ඔයා මේ මුකුත් කරන්න බෑනේ. ඉතින් ඒ හින්දා ඔයාට අවශ්‍ය මේ දේවල් අහන්න තියෙනවා නම් බයර්ගෙන් ඒ දේවල් ටික ඇඩ් ක්වික්ෂන් එකක් විදියට ඔයාට මෙතනින් හදා ගන්න පුළුවන්. ඉතින් ආසෙ සේව් ඇන් කන්ටිනියු. ඊට පස්සේ මෙතනදී ඉමේජ් දාන්න පුළුවන්. ඉමේජ් දානකොට මෙතන අපිට ඉමේජ් 3යි දාන්න පුළුවන්. ඊට පස්සේ ඩොකියුමන්ට් එකක්, ඒ වගේම වීඩියෝ එකක් ඇතුළේ දාන්න පුළුවන්. ඉතින් මම රෙකමන්ඩ් කරන්නේ ඉමේජ් UI, ඒ වගේම ඩොකියුමන්ට් විදියට ඔය අප්ලෝඩ් කරනවා නම් හොඳයි. උදාහරණයක් විදියට ඉමේජ් දානකොට අනිවාර්යෙන් අපිට 3යිනේ දාන්න පුළුවන්. එතකොට ඒ 3 දානකොට එක එක ආර්ට් ටොක් විදියට දාන්න එපා. එතකොට එහෙම
අට්ටොක් තුනක් බල්ල මිනිහෙක්ට ID එකක් ගන්න බෑනේ. අදම ගානේ මෙන්න මෙයාලා වගේ. ඒ කියන්නේ පළවෙනි ඉමේජ් එක මේ විදිහට ලස්සනට හදලා ඊවාස දෙවෙනි මේ දෙවෙනි ඉමේජ් එක මේ විදිහට ලෝගෝ හතර හතර මේ බලන්න. लोगो बलाने मेव बल मेके डॉक्यूमेंटेशन मेवती बल अनिवार बाहर के आशा वाकिन बरी बलते मे लोगो तीगे मे लोगो तुन विरा कभी इमेज एक्किंग एक्किंग दिनते ईडिया बैने अत्र हिंदा अदुम गार्निंग वाल करपु आर्ट मेन मे विधि चुट्टा रीसर्च कर ला अदुम गार्निंग हतर हतर हरी का मटना यथोर बाहर के निकता फ्लायर कर देवत्तम पोटा मुखा पे कर दाल लसन मे विधि थ्री डी मुखा पे का विधि कर ला जेन्युइन विधि प्रैक्टिकल विधि आसहित विधि ई कैचिंग विधि आंगे विधि दान हेम वाल हद मे करब गाले दिन मे दगबुगमान प्रोफेशनल बिगेनर के थिंग ए हिंदा मेतन दर बाल හොඳම ෆොටෝස් ටික හොඳම ආර්ට් ටෝක් ටික වගේ හොඳම ඩිසයින් ටික හොඳම වගේ වැඩ කෑලි ටික දාන්න කියලා තමයි මගෙන් මම ඔයාලගෙන් ඉල්ලීමක් කරන්නේ මේ විදියට ප්‍රොෆෙෂනල් මේ විදියට ඩිසයින් එකෙන් එකේ දාන්නේ නැතුව ඔයාලගේ ආර්ට් ටෝක් බයර් කෙනෙක්ට ආපුවාම ඔයාලගේ ආර්ට් ටෝක් දෙක තුනක් විදියට ඒ කියන්නේ යාට අයිඩියා එකක් ගන්න පුළුවන් විදියට ඔයාගේ වැඩේ ආන් ඒ විදියට ඉමේජ් එකම හදලා දාන්න කියලා තමයි මම ඔයාලගෙන් ඉල්ලීමක් කරන්නේ इति मे इमेज दादी मैं बला आगे लोगो के मम से डिजाइन लोगो फॉर योर कंपनी अतोड़ वाला इमेज हतरा दिला फोटो मुखाद मुखंद मंगुलाकी अतोड़ वाला मेतन फोटो तुनाकर दुट ए फोटोस अने टाइटल रीनेम कर ला वादापु टाइटल मे टैगलाइन यूज करना उदाहरण मेघ की मुख मित्र दाने मट पुल राइट क्लिक कर लास्ते मित्र रीनेम कर लास्ते लोगो डिजाइन की ला मट ए टाइटल मट दुलास अपलोड कराना तम कराने दी वाक मेतन फोटो सैज तम पिक्सल पंसी पना तुनसी हेतवाकर फोटोशापी लसन डिजनर के वार यूनिक लसन मुखापेट दिधर दम देम ओके बस्ते दी पीते मेतन मे विधर दाल बस मम्मिको पब्लिश कर मैं अपलोड कर इतिहास मैं टीके कल मेतन ओण डॉक्यूमेंट मे डॉक्यूमेंट अपलोड करना पुला मेन मे इमेज मेन मेके प्रेजेंटेशन के लिए डॉक्यूमेंट अपलोड कर मे विधि अत बाहर के निकाग आर्टोक्ति तब तब बला पुला यार तब तब के विश्वास अतिवेनो अतोट तम ये विधि वाड़ ऑर्डर का देने अतोट मे एवं दाल बस्ते मेतन इमेज तुन दाल मेतन ओण डॉक्यूमेंट आीन डॉक्यूमेंट कदला मेतन टिक दाल मेतन सेव एंड कंटिन्यू सेव एंड कंटिन्यू दाल बस्ते मेतन दी पुदी करगना पब्लिश गिग्गी दाने अलगे गिग्गे इतनी इवर यथोट अंतिम वाला दिन्स तीन दे तम गिग्गे का दाल पास इडिट करानेप गिग्गे का इडिट कर मार विधि एफेक्टिव का अनिवार्य आगे गिग्गे के पलवनी देवनी पेज हर आवना समारकलाड अंतिम पेज यानी पुरा थिंग हिंदा गिग्गे का पब्लिश कराने खाली विलाव करगन प्रोफेशनल में विद्यारा बेस्ट में गिग गए दान की लता माय मामा इल्ली मार कराने इस तरह वाला दें फाइवर का कंपटीशन ने कभी नहीं सा अनिवार्य वाके डिजाइन देगा टॉप पे के टम तीन नॉन है क्वालिटी है टम तीन नॉन है यहाँ पे इलांगे द कथा करने में अलग आधा साने वाले पालिंग कमेंट कराने इलांगे वीडियो को हम देवे नॉन गिला इलांगे आप कथा करने ऑर्डर करने मुकादा आप करान नॉन गिला ये तो कोटा मामी इतना वाला पहले दिलाती गिला ओंग ये विधि है वाला गीक खादा नहीं किला तमाय मामा वाला किंग इल्ली मार कराने इतनी मामी इतना वाला पहले दिलाती गिला
වගේ වීඩියෝ වල වැඩගත් වුණා නම් අනිවාර්යෙන් පල්ලින් කමෙන්ට් කරන්න, වීඩියෝ එක ලයික් කරලා දාන්න, ඔයාගේ යාළුවන්ටත් අනිවාර්යෙන් ෂෙයා කරන්න, ඒ වගේම Facebook එකට group වල ෂෙයා කරන්න. ඉතින් ආයිත් ඊළඟ වීඩියෝ එක අපි හම්බෙමු. ඔයාලට හැමෝටම ජය වේවා. ඒ විදිහට ඔයාලා ස්මාර්ට් වෙන්න හැම වෙලෙම අලුත් විදිහට හැම වෙලෙම ප්‍රොෆෙෂනල් විදිහට හැම වෙලෙම ඔයාගේ ක්වලිටි එක ඔයා තියාගන්න කියලා තමයි මම ඔයාලගෙන් ඉල්ලීමක් කරන්නේ.